මෙච්චර ක්‍රිකට් ගහලා අත්දැකීම් තියෙන මාලිංගට පුහුණු වෙන්නේ නැතුව ඇවිල්ලා ක්‍රිකට් ගහන්න බැරිද කියලා මාලිංග LPL ගහනවා බලන්න ආස ක්‍රිකට් රසිකයෙක් කියන්න පුළුවන්. එහෙම කියන්නේ මාලිංග LPL වල ඉන්නවා දකින්න තියෙන ආසාව නිසා. හැබැයි ඇත්තටම මෙහෙම ක්‍රිකට් ගහන්න පුළුවන්ද? මාලි අරුණ පුවත්පත එක්ක නම් කියලා තිබුණේ කඩේට ගිහින් පාන් ගේනවා වගේ වැඩක් නම් එහෙම කරන්න පුළුවන්. හැබැයි මේ වගේ තරඟකාරී තරඟාවලියක සෙල්ලම් කරන්න එහෙම එකපාර ඇවිත් බෑ කියලා. සමහරු කියයි අයියෝක මහ වැඩක්ද? මේ තරම් සෙල්ලම් කරපු කෙනෙක්ට තරඟාවලියකට අමුතුවෙන් සූදානම් වෙන්න ඕනද කියලා. එහෙම කියන අය හිතන්නේ මේක කඩේට දුවගෙන ගිහින් අම්මට පාන් ගෙඩියක් අරන් එනවා වගේ දෙයක් කියලා වෙන්න පුළුවන්. ඒත් මාස ගානක පුහුණුවක් නැතිව නැතිව ඉඳලා මේක කරන්නේ කොහොමද? ගෙදරින්දා සාමාන්‍ය ව්‍යායාම කළත් ඒක මේ වගේ තරඟාවලියකට ඇවිත් සෙල්ලම් කරන තරම් ප්‍රමාණවත් නැහැ කියලා මාලි කියන්නේ. මාලි ක්‍රිකින් ෆෝ එකක් කියලා තිබුණේ තරඟාවලියට කලින් සති තුනකවත් පුහුණු කඳවුරක් තියයි කියලා තමන් බලාපොරොත්තු වුණා කියලා. තරඟයකට සෙල්ලම් කරන්න එන්න කලින් තමන් මොනතරම් පුහුණු වෙලා එනවද කියන දේත් මාලි කියලා තිබුණා. ගෙදර ජිම් එකේ පුහුණුවීම් කරපු පළියට පන්දු යවන්න බෑ. මං තරඟාවලියකදී යෝක පන්දු එකක් දාන්න ඒ තරඟයට කලින් බෝල් 1000ක් විතර දාලා පුහුණු වෙනවා. එහෙම නැතුව යෝක එකක් වැටෙන්නේ අහම්බයකින් නෙවෙයි. පුහුණු වෙන්නේ නැතුව ඇවිත් ෆේල් වුණොත් එන්න කියන අයම ඒකටත් කතා කියයි කියලා තමයි මාලි කියන්නේ. පුහුණු නැතුව ඇවිත් LPL එකේ යෝක එකක් දාගන්න බැරි වුණොත් මේ මිනිස්සුම කියනවා IPL එකේ නම් හොඳට යෝක දාන්න පුළුවන් මේකෙදි තමයි මෙයාට ඒව කරන්න බැරි කියලා. මේ කරන හැම දෙයකම තිබෙන ප්‍රායෝගික වටපිටාව බහුතරයකට තේරුම් ගන්න බෑ. යෝග්‍යතාවය තියෙනවා නම් මමත් සෙල්ලම් නොකර ඉන්නේ නැහැ කියලා තමයි මාලි කියන්නේ. අතීතයේ තමන් එහෙම සෙල්ලම් කරලා තියෙනවා කියලා උදාහරණයකුත් දීලා තමයි මාලි ඒ දේ කියන්නේ. එදා රෑ 12ට IPL තරඟය ගහලා පාන්දර ලංකාවට ඇවිත් පහුවෙන්ද මගේ තියෙන තරඟයත් මම ගැහුවා. ඒක කරන්න පුළුවන් ඒ ශාරීරික යෝග්‍යතාවයේ තියෙද්දි. දැන් මාස 8කින් විතර බෝලයක් දාන්නේ නැතුව කොහොමද මේක කරන්නේ? අපිට දේවල් කටින් කියන එක ලේසි. නමුත් දෙයක් කරන කෙනා තමයි ඒ දේ කරන එකේ හැබැයි වටපිටාව සහ බැරි අමාරුකම් දන්නේ. ඔය විදිහට තමයි මාලි LPL එන්න කියලා නිතර ඉල්ලුම් කරන ප්‍රේක්ෂකයන්ට ඇත්තම හේතුව පැහැදිලි කරලා උත්තර දීලා තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.